ලයිෆ් පොයි ශැම්පූලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ජනාධිපති ගොඨාබේ රාජපක්ෂ මහතා විසින් සිය බලතල ප්‍රකාරව පසුගිය මාර්තු මස දෙවනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසිරුවනු ලැබුවා. එම ගැසට් නිවේදනය අනුව මහමැතිවරණයේ පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 25 වනදායි. නමුත් පසුගිය මාර්තු 23 වනදා මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබුණේ අප්‍රේල් 25 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි. මේ අතරතුර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැර මාස 3කින් නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බැවින් අවම මැයි මස අගදී හෝ මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි. එසේ වුවහොත් මැතිවරණ කොමිසමට අවම සති 5ක පූර්ව සූදානම් වීමේ කාලයක් අවශ්‍ය බවත් නමුත් රට තුළ උද්ගතව ඇති තත්ත්වය නිසා එලෙස සූදානම් විය නොහැකි බවත් ඔහු මෙම ලිපිය මගින් දැනුම් දී තිබෙනවා. ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ ඒ අනුව ව්‍යවස්ථාවට අනුකූලව නියමිත කාලයේ පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසයි. ඊට පිළිතුරු ලෙසයි ජනාධිපති ලේකම්වරයා මෙම ලිපිය යොමු කර තිබෙන්නේ. උපුටා ගැනීම 2020/4/25 වන දින ඡන්දය විමසීම කළ නොහැකි නම් 24/3 ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24/3 ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණකාටුවෙන් නුවද පෙන්වා දිය යුතුව තිබේ. එකී ඡන්ද විමසීම සිදු කරන දිනය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24/3 ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් නිවේදනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බවද සඳහන් කළ යුතුයි. අතිකරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020/5/28 වන දින හෝ ඊට පෙර මැතිවරණයේ පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත් වීමට අතිකරු ජනාධිපතිතුමා අදහස් නොකරයි. කල්තමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ 24/3 ඡේදයේ විධිවිධාන ප්‍රකාරව දවස් 14කට නොඅඩු කාලයක් බව එනම් කල්තබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි. ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටේ ජනතාවට අයිතියක් ඇති බවත් එය ඔවුන්ගේ ස්වෛරී අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත. ඉහත සඳහන් කරුණු සියල්ල සම්පීඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුවීමේ ප්‍රශ්නයක් පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත. PB ජයසුන්දර ජනාධිපති ලේකම්. උපුටා ගැනීම අවසන්. ලීව ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට.